තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සඳහන් වෙනවා දහරස්සෙහි බ්‍රහ්මචර්ය වාසෝ සෝභති කියලා. ඒ කියන්නේ තරුණ වාසයේදී සිල් පුරනවා නම් බණ භාවනා වඩනවා නම් ඒක බොහොම සෝභමානයි කියලා. මොකද වයස්ගත වුණාම ස්වභාවයෙන්ම තන්පත් බව ඇති වෙනවා. නමුත් වයස්ගත වුණාම ශාරීරික දුර්වලකම්, අසනීපකම්, දරිකම් අප්‍රමාණ ඇති වෙනවා. එනිසා දැන් සාමාන්‍යයෙන් මේ භාවනාවක් වඩන යෝගාවචරයෙකු දැන් ඉතින් අපි වයසට ගතලා දැන්වත් සිල් ගන්න ඕන, දැන්වත් භාවනා කරන්න ඕන කියලා සමහරු හිතනවා. නමුත් ඒ හිතන හැටියට කරගන්න බැරිකම් ඇති වෙනවා. මොකද ඉරියව් දිගට පවත්වන්න බැරි වෙනවා. සී කල්පනාව ස්වල්ප වශයෙන් හරි අඩු වේගණ යනවා. ඉන්ද්‍රියන් දුර්වල වේගණ යනවා. ඉතින් නොයෙක් විදිහේ ප්‍රතිකාර වලින් යැපෙන්නට සිද්ධ වෙනවා. මෙන්න මේක නිසා වයස්ගත වුණෙන් පස්සේ සීල රැකීම ඉතින් වරදක් නැහැ. නමුත් භාවනාවෙන් දියුණු වෙන්න උත්සාහ කරනවා නම් ඒක මේ සමාහට අසාර්ථක වීම ගැන දුක් වෙන්න පුළුවන්. නමුත් අපි ආරාධනා කරනවා වයස්ගත වෙලා හරියව කරගන්නට ඕනේ. නමුත් තරුණ වාසයේ ශාරීරික ශක්තිය, මානසික ශක්තිය, ධාරණ ශක්තිය හොඳින් තියෙන කාලයේදී ඒ ආගමික පිළිවෙත් වශයෙන් සමථ විපස්සනා භාවනාවන්ට යෙදෙන්න යෙදෙනවා නම් සහභාගී වෙනවා නම් ඒක ජයග්‍රාහී කියලා. ඒක මේ පරිදින් නැති උත්සාහයක් බාටපත් වෙනවා. මොකද ඒ කාලේ උත්සාහවන්ත වෙන්න පුළුවන්, ඕන තරම් වැඩ කරන්න පුළුවන් තරුණ වයසේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුල් කාලේ පැවිදි වුණේ වැඩිම තරුණ වයසේය. වැඩිම තරුණ වයසේය පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ තරුණ වයසේ. වයස 29යිනේ. වීර්ය කරන්න පුළුවන් හොඳ කාලේ. ඒ වගේම අනිකුත් ඔය සරියුත් මුගලන් දෙන මහන්සේ බොහෝ සෙයින් තරුණ කාලේ මේ ශක්තිමත් කාලේ තමයි පැවිදි වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් මේ යසකුල පුත්‍රේ ස්වාමීන් වහන්සේ, ඒ උන්වහන්සේගේ මිත්‍රෝ 54 දෙනා, ඔය හැම දෙනාම තරුණ වයසේ අය. පංච වර්ගයේ ස්වාමීන් වහන්සේලා තුරෙන්න අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ වයස අවුරුදු 51ක් වෙලා තමයි මහන්ලා තියෙන්නේ. අනසිකක් පමණ ස්වාමීන් වහන්සේලා 4 නම තරුණ වයසේ. ඔය විදිහට බැලුවාම තරුණ වයසේ අය තමයි බුද්ධ ශාසනයේ බොහෝ ඉක්මනින් ප්‍රතිඵල නෙලා ගන්න සමර්ථ වුණේ. භද්‍ර වර්ගයේ කුමාරවරු තරුණ වයසේ පැවිදි වුණේ. ඔය වාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩිම තරුණ වයසේ අය තමයි බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නෙලාගෙන තියෙන්නේ. අපේ ලංකාවට බුද්ධ ශාසනයේ දායාද කොට වදාලා අපේ මිහිඳු මහ රහතන් වහන්සේ වයස 20යි මහාන වෙනකොට, සංඝමිත්තා රහත් මිහිඳුන් වහන්සේ මහාන වෙනකොට වයස 18යි. ඔය වගේම තරුණ වයසේ උතුමන් තමයි ඉක්මනින් ප්‍රතිඵල නෙලාගෙන ශාසනය බබළවන්න සමර්ථ වුණේ. මෙන්න මේක නිසා ගිහි බෞද්ධයන් අතරත් තරුණ වයසේ බොහෝ දෙනා ඉදිරිපත් වුණොත් මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නෙලාගන්න සාර්ථකයි. ඒ ඇත්තන්ගේ කාය ශක්තිය හොඳින් තියෙන නිසා, මානසික ශක්තිය හොඳින් තියෙන නිසා, අර නිහතමානීව සද්ධාව, විරිය, සති, සමාධි, ඥාන පෙරටුකරගෙන උපදේශ ඇතුව භාවනා කළොත් එය අත්හන්න පුළුවන් වෙනවා මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නෙලා ගන්න. මෙන්න මේක නිසා මේ ගැන අපි සාවධාන වෙන්න ඕනේ. නමුත් අපි බුදුරජාණන් වහන්සේම උපදෙස් දීලා තියෙනවා ජීවිතයේ හැමදෙනාටම ප්‍රියය මනාපයි. ඒක ජීවිතයේ මුල් කාලෙත්, මැද කාලෙත්, අග කාලෙත් ධර්මයේ හැසිරෙන්නට ඕනේ. මුල් කාලේ බැරි වුණා නම් මධ්‍යම වයසේ පටන් ගන්න ඕනේ. මුල් කාලෙත් මධ්‍යම වයසෙත් බැරි වුණා නම් පස්චිම වයසෙවත් කරන්නට ඕනේ තමන්ට පිටක් කියලා බුදුරජාන් වහන්සේ අවස්ථා තුන ගැන හඳුන්වලා තියෙනවා. එනිසා මේ වයස්ගත වෙලා පිළිවෙත් පිරීමට අපි වරදක් කියනව නෙමෙයි. නමුත් ඊට කලින් අපි පුරුදු වෙන්න ඕනේ කුඩා කාලයේ පටන් තමන්ගේ ජීවිතේ ධර්ම ජීවිත බවට පමුණවාගෙන, දෙලොව ජයගෙන නිවන් මඟ යන ජීවිත බවට පමුණවා ගන්න අදිෂ්ඨාන කර ගැනීම. එනිසා ඒ සඳහා හැමදෙනාටම ආභෝධයක් වගේම ඡන්දයක් ලැබේවා, වැටහේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.